කියල පිළිගන්නම් මගේ යාළුව හැමෝම අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කම්පියුටර් එකක Zoom ඇප්ලිකේෂන් එක සයිනින් වෙන්නේ කොහොමද කියලා. හරියන අපි යමු වීඩියෝ එක බලන්න. හරි ඔයාලා මුලින්ම යන්න ඕන ඔයාලගේ Zoom ඇප්ලිකේෂන් එකට. මේ විදියට ලෝඩ් දෙන්නේ. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යටින් තියෙනවා සයිනින් කියලා බටන් එක. අපිට දැන් සයිනින් එන්න ඕන නිසා මේක තමයි ප්‍රෙස් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදියට ඉන්ටර්ෆේස් එක බලන්න පුළුවන්. ඔයාලට ඊමේල් එක ඉල්ලනවා. ඔය කිසි දෙයක් ඔයාලා දෙන්න ඕන නැහැ. ඔයාට දෙවෙනියට තියෙනවා Google කියලා. අන්න ඒකට තමයි ඔයාලා ටච් කරන්න ඕන. ඊළඟට ඔයාලට මෙන්න මෙයාගේ එක ඕපන් කරනවා. අපි ටිකක් බලාගෙනමු මේක ලෝඩ් වෙනකම්. ඔයාලට මෙතනින් ඔයාලගේ Gmail එක තෝරන්න තමයි තියෙන්නේ. මමගේ Gmail එක මෙතනින් තෝරනවා. ඔයාලත් ඔයාලගේ Gmail එක තෝරන්න එතන. ඊළඟට ඔයාලට මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. එතනින් ආලා එක කන්සල් දාලා ඔතන launch zoom කියන එක ඔබලා ඔන්න ඔයදී ඉන්ටර්ෆේස් එකට එනවා. ඊළඟට බලා ගන්න පුළුවන් දැන් අපි සයිනින් වෙලා තියෙන new meeting join schedule ඒ වගේ දේවල් ගොඩක් මෙතන බලා ගන්න පුළුවන්. දැන් අපි සයිනින් වෙන වැඩේ ඉවරයි. මේ විදියට අපේ logo එක click කරලා මෙතන profile එක යන්න පුළුවන්. my profile the video කියන එකට ගිහින් video setting හදන්න පුළුවන් අපිට. ඒ වගේ දේවල් ඔයාලට සයිනින් වුණාට පස්සේ වීඩියෝ ඒ ඔප්ෂන් හදා ගන්න පුළුවන්. ඔඩියෝ ඔප්ෂන් හදා ගන්න පුළුවන්, chat ඔප්ෂන් හදා ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් ඔයාලට සෙටින් වෙනස් කර ගන්න පුළුවන් සයිනින් වුණාම. ආරයන් මේ අපි යමු එහෙනම් දැන් බලන්න ඔයාලගේ ප්‍රොෆයිල් එක edit කරන්නේ කොහොමද බලන්න. edit my profile කියනකොට මම මේක ටච් කරන්න. ඒක අයින් නොකර ඒක අයින්කට කරලා තියන්න ඕනේ. ඒක එන්ක්‍රොම් එකත් කට් වෙනවා. ඊළඟට ඔයාලගෙන් ඉන්නලා තවන ඒ Google කියන එක දෙන්න ඕනේ දෙන්නත්. ඔයාලගෙන් ඊමේල් ඇඩ්‍රස් පාස්වර්ඩ් ඉල්ලනවා නම් Google කියන එක දෙන්න ඕනේ දෙන්නත්. ඊට පස්සේ උඩ ලෝඩ් වෙනවා පෙන්නනවා. මෙන්න මේ විදියට ආයෙ අර කලින් ආපු එකම එනවා. එතෙන්ටත් ඔයාලගේ ඊමේල් එක තමයි සිලෙක්ට් කරන්න ඕනේ. මෙදිර බලائیںමු ලෝඩ් වෙනකම්. ඊළඟට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන උඩින්ම තියෙනවා නිල් පාට ස්ටැග් වැටලා ප්‍රොෆයිල් කියන එකට. අන්න එතන ඔයාලට බලා ගන්න පුළුවන් මගේ නම තියෙනවා එතන ප්‍රොෆයිල් එකේ. ඒ ෆොටෝ එකට ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙතනින් ඔයාලට තියෙන්නේ ඒක සයිස් එක හදාගන්න, චේන්ජ් කරන්න, ෆොටෝ එක මාරු ගන්න වගේ දේවල්. මම මෙන්න මේ විදිහට සයිස් එක හදා ගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අයි මේල ඔයාලට පෙන්නන්න චේන්ජ් කරමු බලන්න ෆොටෝ එක. මේ විදිහට ඔයාලට ෆොටෝ එක චේන්ජ් කර ගන්න පුළුවන්. ඔයාලට කැමති ෆොටෝ එකක් දා ගන්න පුළුවන් ඔයාලට. මේ විදිහට ඔයාලට කැමති ෆොටෝ එකක් ඔයාලට කැමති ගානට ඇඩ්ජස් කරගෙන ඕපන් ෆයිල් ලොකේෂන් ගෙන ඔයාලට ඩවුන්ලෝඩ් වගේ ඕනම ෆයිල් එකක් ඇතුළට යන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති ෆොටෝ එකක් අරගෙන මෙතෙන්ට සිලෙක්ට් කරලා සේව් බටන් එක දුන්නම හරි. මම පාලට ගිහලා මේ ඉන්නේ සෙටින් බලා ගන්න පුළුවන්. ඔයාලගේ ලින්ක් එක, ID password වගේ ගොඩක් දේවල් උතන බලා ගන්න පුළුවන්. හරි, එපේනවා ඉතින් බෑක් වෙමු. හරියටම අද කියලා දෙන්න තිබිච්ච දේවල් ගොඩක් දුරට ඉවරයි. ඔයාලට ක්ලාස් එක ෂෙඩියුල් කරගන්නත් මෙතනින් පුළුවන් සයිනින් වුණාම. මේ විදියට ඔයාලට ටොපික් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ටයිම් ෂෙඩියුල් කරන්න පුළුවන්. මේ විදියට ඔයාලට වෙලාව වෙනස් කරගෙන ඔයාලට ඉදිරි වෙලාවක් තමයි එතනින් ගොඩ දුරට පෙන්නන්නේ. එයින් එකක් හදාන්න පුළුවන්. ඔයාලට ඔයාලගේ පාස්කෝඩ් එක වෙනස් කරගන්නත් පුළුවන්. දැන් උතන ඔයාලට එන්නේ
සිම්පල් කැපිටල් මාරු වෙච්ච අමාරු පාස්කෝඩ් දැක්වල් ටෙස්ටිං වගේකට නම් ඔයාලට පුළුවන් ඔයාලා මීටින් එකට සරල පාස්වර්ඩ් එකක් දාගන්න. හැබැයි පාස්වර්ඩ් එක තියෙනකොට ඔයාලට බැරි වෙනවා ස්පේස් බටන් එක ගන්න. ස්පේස් තියන්න බෑ, එක දිගට තමයි පාස්කෝඩ් එක වදින්න ඕන. මෙන්න මේ විදියට. හරි, දැන් බලමු මම ටයිප් කරන මේ විදියට කිසිම ස්පේස් එකක් තියන්න බෑ පාස්කෝඩ් එකට. හරි යාළුවනේ, මේ විදියට සෙටින් හදාගන්න පුළුවන්. ඊළඟට ඔයාලට තියෙන මේ සේව් බටන් එක දෙන්න. ඉස්සලා මේ ටින් එක ෂෙඩියුල් වෙනවා. ඊළඟට ඔයාලගේ ආයෙත් ඔයාලගේ ඊමේල් එක තෝරන්න කියලා. ඊට පස්සේ ආයෙත් ඔයාලේ ඊමේල් එක තෝරන්න ඕන. කන්ටිනියු දෙන්න ඕන ඊළඟට. ඊළඟට කැලෙන්ඩර් එක තමයි ඕපන් වෙන්නේ. මම වෙලාවෙක ඒ වින්ඩෝ එක අයින් කරලා දානවා. මීටින්ස් ඔයාලට ඔයාලා මීටින් එක කරනකොට කොපි ඉන්විටේෂන් කියන එක ක්ලික් කරලා ලින්ක් එක කොපි කරගන්න පුළුවන්. මේ දෙටි ස්ටාර්ට් බටන් එක දීලා ඔයාලට මීටින් එක පටන් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහ තමයි ඊළඟට මීටින් එක ඔයාලගේ ආරම්භ වෙන්නේ. මෙතන සිකියුරිටි වල ඔයාලට තියෙනවා මීටින් එක ලොක් කරන්න, ඒටින් කරන්න, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. එතන ගොඩක් සෙටින්ස් තියෙනවා ඔයාලට. මෙතන කැම් එක තියෙනවා. මෙතන කැම් එකේ සෙටින් තියෙනවා. චූස් වීඩියෝ ෆිල්ටර්. ඔයාලට මෙතන වීඩියෝ ෆිල්ටර් තෝරගන්න පුළුවන්. මේ වීඩියෝ සෙටින්. මෙතන ඔයාලට HD දාගන්න වගේ දේවල් පුළුවන්. මෙතනින් ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ ෆිල්ටර් ඔයාලට තෝරගන්න පුළුවන් එක එක විදිහේ. ඔයාලට කැමති වීඩියෝ ෆිල්ටර් දාගන්න පුළුවන්. මුලින්ම ඔයාල සූම් ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරපු වෙලාව ඔයාලට සූම් ඔය පැකේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ඊට පස්සේ තමයි ඔයාලට මෙන්න මේ වගේ පේන්නන්නේ. ඔයාලට බලාගන්න පුළුවන් ස්ටුඩියෝ ෆිට් කියලා මේ සයිඩ් එකෙන් තියෙනවා සෙක්ෂන් එකක්. ඒකෙත් ඔයාලට ගොඩක් දේවල් හදාගන්න පුළුවන්. පාදරේස් හෑන්ඩ් ඔයාලගේ හෑන්ඩ් කලර් වගේ දේවල් ගොඩක් සෙටින් මේකෙන් හදාගන්න පුළුවන්. ඔයාලට බෑක්ග්‍රවුන්ඩ් එකට ගොඩක් දේවල් හදාගන්න පුළුවන්. ඒත් ෆොටෝස් දාගන්න පුළුවන් ඔයාලට. ඔයාලගේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ෆොටෝස් බෑක්ග්‍රවුන්ඩ් විදිහට ඔයාලට දාගන්න පුළුවන් මෙතෙන්ට. මේ විදියට විදියට මීටින් එකක් වුණත් ඔයාලට මේ අකන්න පුළුවන් ඔය පාර්ටිසිපන්ට් ගාන. මේ විදියට ඔයාලට ඉමෝජි පැක් එක බලාගන්න පුළුවන් සූම් ඇප්ලිකේෂන් එකේ. හරි යාළුවනේ, මේ මෙතනින් බලාගන්න පුළුවන් අපිට මීටින් එකේ ඉන්ෆර්මේෂන් එක. මෙතනින් අපිට මෙතනිනුත් අපිට අපේ මේ ලින්ක් එක කොපි කරගන්න පුළුවන්. අපි එහෙනම් දැන් සම්පූර්ණයෙන් මේ මීටින් එක එන් කළා. ඒ මීටින් එක ඩිලීට් කරන්න එතන ඩිලීට් කියන අයිකන් එක උඩ ටච් කරාම ඩිලීට් කරලා දාන්න පුළුවන්. හරි යාළුවනේ, අද මම කියලා දෙන්න ආපු කොටත් දේවල් වගේ ඉවරයි. මේ වෙනකොට තවත් දවසකින් හමු වෙමු යාළුවනේ.